අයිබෝවන් මම පොරොන්දු ආකාරයට රවි නීච වීම සෙනසුරු නීච වීම ගුරු නීච වීම ඉතාම හොඳ තත්ත්වයක් හැටියට හඳුනාගත් බව පර්යේෂණ වලින් සනාථ වූ බව පහුගිය දවස්වල YouTube එකේ පෑන් පේජ් එකේ ආය වෙනුවෙන් වීඩියෝ ඉදිරිපත් කරා. නමුත් සෙනසුරු නීච වීම පිළිබඳව ඉදිරිපත් කරේ නැහැ. අද දවසේ එක නිසා සෙනසුරු ග්‍රහයාගේ නීච වීම පිළිබඳව තමයි සාරාංශකට සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සෙනසුරු කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයක්. දෙවනියට පළවෙනියට විශාල සූර්යයා. දෙක ගුරු, තුන ශනි. සෙනසුරු ග්‍රහයා උප්පත්තියේ කේන්ද්‍රස්ථානවල මකර කුම්භ තුලා රාශියවල තැන්පත් වුණොත් සස පංච මහරාජෝගේ පැන නගිනව වගේම සෙනසුරු නීච වීමෙන් මහා ධනයෝග ඇතිවන බව පුරාණ ආචාරවරුන් සඳහන් කරලා තියෙනවා. නමුත් මේ ග්‍රහයන් නීච වීම පිළිබඳව ගොඩක් ජ්‍යොතිෂවේදීන් පටවරද්ද ගන්න බව අපිට මෙනී ගොස් තියෙනවා. කුජග්‍රහය නීච වීමත් දේශපාලන යෝග්‍ය. මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ දෙන්නගෙම කුජ නීචයි. දෙන්නම ජනාධිපති වුණා මේ රටේ. ඒක නිසා මෙතනදී විශේෂ වැදගත්කමක් තියෙනවා සෙනසුරු නීච වීම පිළිබඳව. ධනු ලග්නකාරයොන්ට පස්වැන්නේ තමයි සෙනසුරු නීච වෙන්නේ. ඒ වගේම සිංහ ලග්නකාරයොන්ට නම්වැන්නේ තමයි නීච වෙන්නේ සෙනසුරු. ඉන් ධනු ලග්නේ සිංහ ලග්නේටයි මේක මහා ධනයෝගයක් හැටියට පුරාණ ආචාරවරුන් හඳුන්වලා තියෙනවා. ඒක නිසා මේ යම් කිසි ජම්මපත්‍රයක සෙනසුරු මේෂ රාශියට තමයි නීච වෙන්නේ. මේෂ රාශිය රවිට උච්ච භවන අන්න එතනදී තමයි සෙනසුරු නීච වෙන්නේ. ඉන් සෙනසුරු උන්වෙනියට විශාල ග්‍රහය වගේම සෙනසුරු ඒ රාස්තක අටක් ඇති කරනවා මිනිස් ජීවිතයේ අටේති නොවර මරණව ඒ රාස්ටවලදී මොනත් තරම් කැලල හිතින්නම කරන්න ඕන වැඩේ කරන ගායත් තමයි සෙනසුරු කියන්නේ. මේ සෙනසුරුගේ නීචවීම සාමාන්‍යයෙන් නරක දෙයක් නොවන බව තමයි මම මගේ අවුරුදු 35ක ජ්‍යොතිෂ පර්යේෂණ ජීවිතයේදී සොයාගත්ත දෙයක් හැටියට තමයි මම මේ ආධුනිකයන්ට පෙන්වලා දෙන්නේ. ඒක නිසා ජම්මපත්‍රයක ග්‍රහයේ නීච වූ පලියට පලාපල වරද්දගන්න එපා කියන ඉල්ලීම තමයි කරන්නේ. පර්යේෂණ කරලා බලන්න ලක්ෂගාන කේන්දර බලපු කෙනෙකුට සෙනසුරු නීචාගේ කේන්දර බැලුවා නම් ඔවුන් මොනතරම් දියුණු තත්ත්වයට පත් වෙලාද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. සෙනසුරු නීචාය ගොඩක් මේ ඉගෙන ගන්න බැරි වුණාට ඔය මෛත්‍රීපාල මහින්දයි දෙන්නම ඉගෙනගෙන නැහැනේ. නීච වුණාට මොකද්ද කරන්නේ? මේ ඉගෙන ගන්න බැරි වුණාට ධනෙ අතින් ව්‍යාපාර අතින් සුපිරි තත්ත්වයන් ඇති කරනවා. ඒක නිසා මේ සෙනසුරු නීච වීම අපිට නිකම් අඩුවෙන් තක්සේරු කරන්න බෑ. ඒක කියන්න ඕන විශේෂයෙන්. ඉතින් සෙනසුරු නීච වෙලා උපන් අයගේ ජම්මපත්‍ර පරික්ෂා කිරීමේදී මම වසක් කරගත්ත සිද්ධාන්ත අනුව තමයි මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ඔබ ආධුනික ජ්‍යොතිර්වේදියෙක් වශයෙන් හෝ මේ ජ්‍යොතිෂ විෂයට උනන්දුවක් දක්වන කෙනෙක් නම් මේ පිළිබඳව හොඳට දස අතේ තමන්ගේ හිතවත් අයගේ කේන්දර ඉල්ලගෙන බලලා එක තහවුරු කරගන්න. සෙනසුරු ආයේ ධනයෝගේ සුපිරියකටම දෙනවා. සෙනසුරු කියන්නේ
මේ වැරලි ඇඳගත්ත මහල්ලෙක්නේ. මහල්ල නීච වීම ධන යෝගයක් කියලා තමයි මට කෙටියෙන්ම කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක කේන්දරේ තමන්ගේ කාගේ හරි කේන්දර මේක ගණින්න දන්නේ නැත්නම් මං මේෂ ලග්නේ ඉඳලා කෙටියෙන් කියන්නම් සෙනසුරු නීච වෙන ආකාරය. මේ මේෂ ලග්න හිමියන්ගේ ගත්තොත් එක මේෂ ලග්නේ. එතකොට දෙක උෂම මිථුන කටක සිංහ කන්‍යා තුල උච්චදන මකර කුම්භ මීන. එහෙනම් සෙනසුරු නීච වෙන්නේ ලග්න කියලා පේනව නේද? මේෂ රාශියම තමයි ඒ නීච වීම සිද්ධ වෙන්නේ. උෂම ලග්න හිමියන්ගේ ගත්තොත් නීච වෙන්නේ දොළොස්වැන්න. මිථුන ලග්න හිමියන්ගේ නීච වෙන්නේ 11 වැන්නේ. 11 තමයි සෙනසුරු නීච වීම පෙන්눔 කරන්නේ. එතකොට බලන්න ඊට පස්සේ කටක ලග්න හිමියන්ගේ දස වැන්නේ නීච වෙනවා. සිංහ ලග්න හිමියන්ගේ 9 වැන්නේ නීච වෙනවා. කන්‍යා ලග්න හිමියන්ගේ 8 වැන්නේ. තුලා ලග්න හිමියන්ගේ 7 වැන්නේ. උච්චික ලග්න හිමියන්ගේ 6 වැන්නේ. ධනු ලග්න හිමියන්ගේ 5 වැන්නේ. මකර ලග්න හිමියන්ගේ 4 වැන්නේ. කුම්භ ලග්න හිමියන්ගේ 3 වැන්නේ. එතකොට මීන ලග්න හිමියන්ගේ 2 වැන්නේ. මෙන්න මේ ආකාරයට තමයි සෙනසුරුගේ නීචවීම ඇතිවන්නේ. ගණින්න ඉගෙන ගන්නවා නම් ලග්න 12 මේක සොයා ගන්න ලේසි. අපි ගණින්නේ මේ ලග්නේ ඉඳලා වම් අත පැත්තට, ඔරලෝසු කරකැන්නේ දකුණු අත පැත්තට. ඒ කියන්නේ පැත්තට තමයි අපි මේක බලන්නේ. ඒක නිසා ඔබට තේරුම් ගන්න හැකියාව තියෙනවා බලාගෙන ගෙනගෙන යනකොට පළවෙනි කොටුවේ ඉඳලා. ඒක කියන්න ඕන. ඒ වගේම තමයි සඳුගෙන් 3 6 11 සෙනසුරු ගමන් කරන කොටත් අර 3 6 11 ගෝචර ඵල දීමට අමතරව සෙනසුරු සුභ ඵල දෙන ග්‍රහයෙක් කියලා පෙන්වා දෙන්න ඕන. ඔන්න ඉතින් මේ වීඩියෝ එකත් අද දවසේ මම තමුන්නාන්සල ඉදිරිපත් කරා. ඉතින් තමුන්නාන්සල මේ ඉගෙනගෙන මේ රටේ හොඳ ජ්‍යොතිෂ වේදියෙක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ ශේෂ්‍රයේ අවුරු ගණක් යනකොට අත්දැකීම් එක්ස්පීරියන්ස් එකෙන් තමයි තමන්ට ඒ අවස්ථාව හිමි වෙන කේන්දර දස දහස් ගණන් බලනකොට එන අත්දැකීම පොතපතේ කරුණු වලට වඩා විශේෂත්වයක් තියෙනවා. තෙරුවන් සරණයි, ජය වේවා.